ැමියයි YouTube චැනල් එකට ඔයාාව සාදරයෙන් පිළි ගන්නවා ඉති ඔයාම අඳුරනම් මොනොද කියලා මේ බිලිං දත්හිරි වැටනවා අද මම ඔයාට කියලා දෙන්නේ කොහොමද බිලිං පැලයක් සිටුවගන්න කියලා බිලිං ගෙඩි හැදෙනකොට ගහ පිරෙන්නම ඒ කියන්නේ අතුවල විතරක් නෙමේ කඳ පුරාම හැදෙනෝ අනික් විදිහ තමයි ඇඹුලක් අවශ්‍ය වුණහම දෙෙහි වෙනුවට හොඳ හාදේශකයන්. අවුරුද්ධ පුරාම තියාගන්න බිලිං අච්චාරු හදන්න පුුව. බත්කට ගෑවුනත් ඇති බත් පින්ගානම කන්න පුළුව. ඔයාගේ ගෙදර බිලිංගහක් නැද්ද. පැළයක් හදාගන්න හරිම ලේසි ඇටවලිනුත් අතුමුල්ලදල පැළකරගන්න පුළුව. ඒ විතරක් නෙමේ ඔයාට බිලිවල සාමාන්‍ය නෙල්ලි ඒ කියන්නේ බෙහෙත්නෙල්ලි නෙමෙයි අනි සාමාන්‍ය අර තක්කලි හැඩේ තිෙන නෙල්ලි වගේ ශාක බට් කරගන්න පුළුවන්. ඒ විතරක්න මේ බිලිං ප්‍රචලිත නොවවන් ගොඩාක් ලෙඩවලට ගුණ පලතුරා. කැස්සට මහදුර යටට කීපයක් එක්කයි ුල් බිලික් ආහාරයට ගත්ත හම කඇස්ස ක්මට සුව වෙන. දියවැඩියාවට කාමරංක වගේ ගුණ අෞෂධය. මොකද ගොඩක් අය දැන් කාමරක්ක දන්නවා දිය වැඩියාවට හොදැ කියලා නමුද්ද බිලිනුත් ඒ වගේම ඊට තොඩා ගුණ දෙන අෞෂ්‍යධයක් තමා බිලිංකියන් දත්කැක්කුමට ගුණ අවෂ දෙයක් ඒ ගැන දත්කැක්කුම තියෙන තැන බිලිින් කැඇල්ලත්තියගත් හම වේදනානාශකට වඩඩා ප්‍රෝජනවත්. කුරුලෑවටත් බිලි කැල්ලක් ඇතුල්ලු හම ඉක්මනට කුරු ලෑවුනත් අඩුවනෝ. ඉතිං අපි අද බලමු කොහොමද බිලිම් පැලයක් ඇටකින් සිටුවගන්න කියලා. අපිට බීජමගේ බිලිින් පැලකර ගැනීමද මෙන්න මේ වගේ හොඳට ඉඳනු බිලිම් ගෙඩියත් තමයි ගන්න ඕනි ඉතින් අපි මේගේ හොඳ ඉදිච ිලිින් ගෙඩියක් කඩාගෙන තමයි ඇට ටික වංකර ගැනීම සිදු කරන්නේ අපිට බිලිං පැලකර ගනිවිද මෙන්න මේ හොඳට ඉදි්ච බිලින් ෙඩියත් තමයි ඇට පැලකරීමට ගන්න ඕනිතින් අපි මෙන්න මේගේ හොඳ ඉදිච් බිලං ගඩිය මෙහෙම අපි කඩා ගන්න ති මේක අපිට පැළකර ගන්න ඇට ලබා ගැනීමේ පහසුවට අපි අද පැළකරන්න න මේ බිලි දිය මේ ි න්න හට කඩ එකගන කපලා කරන්න තුළ නැම හැබැයිව පැකරන්න හොද මෙම ඉදි යවටහෙමඩ කැඩුව හම ඔයට මෙහෙම කඩන්න පුළුවමේ එතුර මේ මෙෙම කැඩුව හම ඔයායට ඇට ගන්න පුළුවමේ තියෙන්නේ ඒ බිලිින් ඇ දෙපු. ඉති මෙහම අපි ගත්ත බිලිං යට අපිට වතුරේ දින තුනක්විතර වතුරේ තියන්න ඕනේ ඊළඟට තම සිටුවීමම කරගන්න පුළුව. හැබැයි එතකොට ඔයාත් තෝරගන්න වඕන පස්මාධ්‍ය විදියට කෝබත් වැඩිමිශ්‍රණය. ඊළඟට මෙහෙම කෝබත් මිශ්්‍රණය දාලා පැලවෙන්න තිබ්බ හම දින කීප එකද පොඩි පැලයනවා. ඉදි සාමාන්‍යයෙන් මෙන්න මේ විදිටවා හැබැ පොන්ගවීම කරන්න තවට ඔයායට ඉක්මම් ප්‍රතිඵල ගන්න පුළුව ඉති එහම නැත්තං ඔයාට ොඩි ඇටයක් ඉති ඔයාහෙම කෙලිම ඔයාගේ පස්මාධ්‍යයට දාන්න දැවා මන වැලි කොහුබත් වැඩි මිශ්‍රණයඇතවදම ඉති මේ ඇට කීපේ මං ඒදියට පැළකරගන්න. ඔය කාම රංකා වගේ වර්ගත් මේ ක්‍රමයටම තමයි. ඇ එන්නේ ඉති හෙම පැළකරගන්න පුළුවන් හැබැයි ටික් පොඩි පැළවලදි පැළගැනීමට ඔයාට අතු මුල් ඇද්දීම සිදුකරගන්න පුළුවන්. මේීතින් අපි ඇටවලින් පැළකරගත් බිලිම් පැලයක්. ඉතින් මේක දැනට මාස දෙකහාමාරක් විතර වායසයි. ති ඔොලන්ට මේහම දැම කන ඔය හොඳට ැලුවූත් මේ අතු දෙක් නෑ බැද ගෙනත්තෙනවා ඉතින් මේක දැම්බීම සිටවන්න පුළුවන් ති පෝච්චියක වගේ කරත් අපිට ලොකු පලදාවක් ගන්න බෑයිඉති හොඳට ඔය කොම්පෝස් ගතිය තියෙන තැනක අපිට මේ බිලිම් පැලේ සිටවා ගන්න පුළුවන් ඉති මෙන්න මේ විදිහට ලේ ක්‍රමේටඋනත් එහෙ නැතන් ඔහයට මුල්ලදගන්න පුුවන් ම මේ ගැනවීඩියෝඇ දිගට ගේන්න මකද ඇයට රන විඩියෝ ය කන කම ගැ තියෙන හැ ඇට තව වැඩි ස්තරුන් කමෙන් කරන්න ම එතකොට ය ගැෙනත් දෙන්න අනිද්ද. මේ බිලින් වගේ ශාක ගෙවල්වලින් දැන් අපි ගෙවල් සීය ගතත් සීයට එකක දෙක තමා බිලින් ශාක තයන් ඇබ දෙහිවගේ ශාකනක් හැමෝම සිට වනවා. ඉති මේ වගේ ශාක අපේ ගෙවල්වලින් තුරන් වෙන්න නොද. අපි බෝකරගම් මකද මේවැ ගොඩා ගුණ තියනවා එකනෙ ගොඩක් ලඩ රෝගවලට පවා ගුණයි. ඒ ඔයාගේ යාලුවට මම හිතන මේ වීඩියෝක ගොඩක් ප්‍රයෝජනවත්යව කියලා. එහින්ද ෂයා කරන්න අමතක් කරන්න අනිවාර මේ වීඩියෝක ෂයයා කරන්න. දැන්ට ඔයා ගැමිය ය චනල් එක සබස්්‍රයිප් කරනෙත්තන් සස්කයිප් කරන්න එතකොට ඔයාට මේ විද්‍යයටට අපි අලුතින් දාන වීඩියෝස් ඔයට අනිවාරෙන් ගෙන් ගන්න පුළුවන්. අනිදේ තම මට ඩිස්ක්‍රිප්ෂන් එක ලික්ස් සුද්දාලා තියෙනවා ඔයාට මොනොහරි මිස්්වෙච විඩියෝ තියෙනවනා. ඒ ගැන ඔයාට ප්‍රක්ටිකල් කරගන්න අයිදයා ගන්න. මේ ඩිස්ක්‍රපෂන් එක තියෙන ලිස් බලන්නත් තුළුව ඉතිං. අපි මේ වගේ තව වීඩියෝකින් හමු. ඔබට තෙරුවන් සරණයි.